back to the Aussie Diary. Hi everyone. අපි ඔයාලට පොරොන්දු වෙන විදිහට ඩ්‍රොමානා වල තවත් ලස්සන තැනකට තමයි අද අපි ඔයාලව එක්කගෙන යන්නේ. මේක ඩ්‍රොමානා කිට්ටුව. ඒ කියන්නේ සේෆ්ටි බීච් වල තමයි තියෙන්නේ. අපි අද ටිකක් උදෙන්ම තමයි පිටත් උනේ. උදෙන්ම කෑම හොයාගෙන යන තවත් යාළුවෝ කට්ටියක් අපිට මගදී හම්බුණා. ඉතින් අපි එයාලටත් පාරේ ඉඩ දීලා තමයි අපේ ගමන පිටත් උනේ. අද නම් හරි ලස්සන දවසක්. Hidden Harbour Marina බලන්න තමයි අද අපි ඔයාලව එක්කගෙන ආවේ. එහෙම නැත්නම් මේකට Honest Marina කියලාත් කියනවා. සාමාන්‍යයෙන් harbour එකක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මුහුද ළඟ තියෙන නාවික කටයුතු වලට භාවිතා කරන තැනක්. Hidden Harbour. ඔයාලට මේ නම ඇහුන ගමන්ම තේරෙනවා මේක සාමාන්‍ය harbour එකක් නෙමෙයි කියලා. ඒ වගේම මේ harbour එකේ බෝට්ටු 302කට නැංගුරම් පහසුකම් ලබා දීලා තියෙනවා. මේ harbour එකෙන් සපයන සේවාවන් තමයි නැංගුරම් අලවිය, නැංගුරම් කුලියට දීම වගේම ඒ ආශ්‍රිත සේවාවන්. Hidden harbour බලන්නේ ඔයාලට accommodation, walking path, bike path, kids playground වගේ සේවාවනුත් ලබා ගන්න පුළුවන්. ලස්සන ෆොටෝ ලොකේෂන් එකටත් මේ තැන කියාපු තැන. අපිට මේ harbour එක ඇතුළට නයි යන්න බැරි වුණා. මොකද මේ harbour එක ප්‍රයිවට් කම්පැනි එකක් යටතේ තමා පවත්වාගෙන යන්නේ. ඕස්ට්‍රේලියාවේ ගොඩක් ධනවත් අය තමා මෙතන ජීවත් වෙන්නේ. මේ වගේ ලොකු බෝට් එකක් ඕස්ට්‍රේලියාවේ මුදලේ ලොකු ගාණක් වෙනවා. ඇත්තටම මේ පරිසරය නම් හරිම නිෂ්කලංකයි. ඔයාලට පේනවනේ මේ ලස්සන ගෙවල් ටික. මේ හැම ගෙදරකට වගේම ප්‍රයිවට් බෝට් එකක් තියෙනවා. මේ පියා එක ළඟ තමා බෝට් එක නවත්තලා තියන්නේ. මෙතන ලොකු පාකින් ස්පේස් එකකුත් තියෙනවා. දැන් ඔයාලා හින් harbour එක දැක්කනේ. අපි දැන් ඔයාලව එක්කගෙන යන්නේ මේ harbour එක මුහුදට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න. ඔගොල්ලෝ තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ තමයි මේ harbour එකට තියෙන බෝට් යාඩ් එක. බෝට් වල නඩත්තු කටයුතු සිදුවෙන්නේ මෙතනින්. මේ බෝට් යාඩ් එකට යාබදව රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. ඇත්තටම අපි මේ harbour එක දැක්කහම හිතුණා මේ නම මේ harbour එකට හරියටම ගැලපෙනවා කියලා. සේෆ්ටි බීච් එකේ ඉඳලා කිලෝමීටර් 3ක් වගේ අතරට ගියහම තමයි harbour එක හම්බෙන්නේ. දැන් මේ හිඩන් harbour එක බලන්න ගිය පාරෙමයි ආපස්සට එන්නේ. මේ ටනල් එක පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක තියාගන්නකෝ. ඉස්සරහට කියන්නම් මොකක්ද ඒකේ වැදගත්කම කියලා. මේ ඈතින් පේන කැනල් එක මගින් තමා හිඩන් harbour එක මුහුදට සම්බන්ධ වෙන්නේ. ඇල මාර්ගයේ ළඟටම ආවා. මේ තියෙන්නේ ඇල මාර්ගයේ.
අර ඔයාලට මුලින්ම කිව්ව ටනල් එක යන්නේ මේ ඇල මාර්ගයේ යටින්. මේ හාබර් එක හදපු ඉංජිනේරුවන්ගේ තවත් එක් දක්ෂතාවයක් තමයි මේ. මේ ඇල මාර්ගයෙන් එහා පැත්තට යන්න පඩිපෙලක් වගේම ලිෆ්ට් එකකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ පඩිපෙල දිගේ පහළට යනකොට අපිට ප්‍රධාන මාර්ගයත් හම්බෙනවා. ප්‍රධාන මාර්ගයට සමාන්තරව තමයි මේ ෆුට්පාත් වේ එක හදලා තියෙන්නේ. දැන් නම් අපි ඉන්නේ කැනල් එක යට. හැබැයි මේ හරිය යනකොට නම් මට පුංචි බයක් හිතුණා. මේ දවස් ටිකේම මුහුදුරළ ගොඩක් සැරයි. ඔගලන්ට පේනවනේ වතුර දැක්කහම කොච්චර සැරද කියලා. ඔසී ඩෑනී අපි ඉදිරියේදීත් මේ වගේ ලස්සන තැන්වලට යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ අදහස් හා යෝජනාත් අපිට කමෙන්ට් කරන්න. මේ වගේ ලස්සන වීඩියෝ ඉදිරියේදීත් බලන්න ඔසී ඩෑනි අපිව subscribe කරන්න. ඔගොල්ලෝ ට්‍රිප් එකක් යන්න plan කරනවා නම් මෙතන තියෙනවා accommodation. මේ තියෙන්නේ hidden harbour එකේ map එක. එහෙනම් මේ වගේ ඔසී ඩෑරි වීඩියෝ වලින් තවත් දවසක හමු වෙමු. Thanks for watching.